හෙටනිද්දා මේ උසාවි නියෝගයක් කරා අධිකරණ නියෝගයක් කරා පාර්ලිමේන්තුවෙන් එළියට වැටෙන්නට නියමිතව ඉන්න මේ ඩයනගම ගේ මතර සම්මන් මලිද කවුද කියන කාන්තාවගේ ප්‍රශ්න ගැන විශේෂයෙන්ම මේ පිළිබඳව මේ අපේ රටේ ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දරන විහිළුකාර මතයක් දැක්කව මටත් හිතුණා මම දන්න හරිය ඒ ගැන කියන්න මොකද ඩයනගම ගේ වෙනකොට එංගලන්තේ නැත්නම් බ්‍රිටිෂ් පුරවැසිය බ්‍රිතාන්‍ය පුරවැසිය කියලා පැහැදිලිවම ඔප්පු වෙලා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි තමයි නිර්ලජ්ජිතව සහ නීති විරෝධීව ඩයනගමගේ ලංකාවේ විධායකයත් ව්‍යවස්ථායක දායකයත් නියෝජනය කරමින් බොහොම නිරුපද්‍රිතව ඉන්නේ. මේ ඩයනගමගේ ප්‍රශ්නේ මේ 21 වෙනි සංශෝධනයේ සම්බන්ධ ප්‍රශ්නයක්වත් එහෙම නැත්නම් ඔය බැසිල්ලාගේ ඔය කියන රසමාණිකලම්ලාගේ මම දන්නේ ඒගොල්ලන්ට ඩුවල් තියෙනවද කියලා නමුත් තියෙනවා කියනවා. බැසිල්ගේ අපි දන්නවනේ බැසිල්ගේ ප්‍රශ්නේ තරම්වත් ප්‍රශ්නයක් ප්‍රශ්නෙටත් වඩා ප්‍රශ්නයක් ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි ප්‍රශ්නය විතරයි. ඒගොල්ලන්ට රටේ ඉන්න අයිතියක් තියෙනවා. නමුත් ඩයනගමගේට මේ වෙනකොට ලංකාවේ රැඳී ඉන්නවත් අයිතියක් නැති නීති විරෝධීව ලංකාවේ රැඳී ඉන්න ඒ වගේම නීති විරෝධීව ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් දරන සහ නීති විරෝධීව පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න කාන්තාවක්. ඒ නිසා තමයි මේ වෙනුවෙන් මම ලිව්වේ මම කියන්නේ මේ මෙයාව එළවන්න මොනි මෙයා පාර්ලිමේන්තුවෙන් එළියට දානවා විතරක් නෙවෙයි අය කරගත යුතු යමක් වෙනං අය කරගෙන ලංකාවෙන් පිටුවහල් කරන්නත් ඕන. මම මේ හිරු එකෙත් ඊයේ පෙරේද දැක්කා සහ ඩයනගමගේ පාර්ලිමේන්තුවෙත් ඔය කතාව කිව්වා. මම මේ මාතර ඉපදිච්ච ලංකා ඉපදිච්ච රුහුණේ දකුණේ අපි සිංහල පරම් ඔන්න ඔය බොරුවම එකපාරක් ගෝඨාභය රාජපක්ෂත් කිව්වා. ගෝඨාභය රාජපක්ෂගේ දිත්තපුරවැසි ප්‍රශ්නය ආපු වෙලාවේ ගෝඨාභය රාජපක්ෂත් ඔය කතාවම කිව්වා. මම මේ අපරැක්කේ ඉපදිච්ච ඉස්කෝලේ ගිහිපු මොනාද ඔන්නම කතාවක් කිව්වා. කොහොමද මම මේ ඇමරිකන් වෙන්නේ එහෙම කතන්දරයක්. ඉතින් ඒවා හොඳයි. ඇත්තටම ඒ වගේ බොරු හොඳයි. මේ ලංකාවේ මිනිස්සුන්ව අන්දන්න සහ මිනිස්සු ගොඩක් ඇන්දනවා මේ දිත්තපුර වැසි භාවය එහෙම නැත්නම් විදේශපුර වැසි භාවය වගේ මාතෘකා ගැන එච්චර දුරට දන්නේ නැති ලංකාවේ මිනිස්සුන්ට හරි හොඳයි ඒ වගේ බොරු. අපි ඒ වෙලාවෙත් ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රශ්නය ආපු වෙලාවෙත් මම මේ ටික පැහැදිලි කරා. නමුත් ඒ වෙලාවේ කිසිම කෙනෙක් අපේ මතය ගණන් ගත්තේ නැහැ. අපි දන්න දේ සහ අපි කියන දේ ඇහුවේ නැහැ. මේක නම් මම දන්න කතාව මම කියන්න. මොකද මම මේ දුත්තපුර වැසි සම්බන්ධව අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා. ලෝකේ කොහේ හරි රටක ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් ලෝකේ කොහේ හරි රටක පුරවැසි භාවය ගණිපුවාම ඔය පාස්පෝර්ට් එක ගන්නවා කියන්නේ පුරවැසි භාවය ගන්නවා කියන එක. ඒක වීස එකක් නෙමෙයි. කෙනෙකුට රටකින් පාස්පෝර්ට් එකක් ලැබෙනවා කියන්නේ ඒ රටේ පුරවැසි භාවය ලැබෙනවා කියන එක. ඉතින් කොහේ හරි පුරවැසි භාවය ගත්තවහම ඔහුට ලංකාවේ තියෙන පුරවැසි භාවය අහිමි වෙනවා. ඒක තමයි ලංකාවේ තියෙන නීතිය. වෙන යම් රටක පුරවැසි භාවය අත්පත් කරවත්වහම ලංකාවේ ආගමන විගමන නීතියට අනුව ඔහුගේ හෝ ඇයගේ පුරවැසි භාවය අහිමි වෙනවා. එතනින් එහාට ඔහුට හෝ ඇයට ලංකාවට එන්න වෙන්නේ අපි ගෙන්නන විදේශිකයෙක් විදිහටම තමයි. විදේශිකයෙක්ට රට ඇතුලේ තියෙන අයිතීන් මොනවද? ඒ විදිහටම තමයි ඔවුන්ට ලංකාවට එන්න වෙන්නේ. ලංකාව ඇතුලේ හැසිරෙන්න වෙන්නේ. ඒ අදාළ වීසෙකට අදාළ ටික විතරයි කරන්න පුළුවන්. සංචාරයකට ආව නම් ඒ සංචාර විතරයි කරන්න පුළුවන්. දේශපාලනය කරන්න බෑ. වෙන වෙන දේවල් කරන්න බෑ. ඒ වගේ ඉගෙන ගන්නව නම් ඒක තමයි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ කොන්දේසි වලට යටත්ව තමයි ලංකාවට ඇතුල් වෙන්න වෙන්නේ. ලෝකේ ඕනම රටක එහෙමයි. ඉතින් මම ලංකාව ඉපදුනා. මම ලංකාව ඉස්කෝලේ ගියා. මගේ අම්මා තාත්තා ලංකාවේ. ඒවා නීතිර අදාළ වෙන්නේ නැහැ. කෙනෙකුට නැවතත් ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය ලබා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ දිත්ත පුරවැසි භාවයට ආයුධම් කරගන්න. එහෙම ආයුධම් කරොත් නැවතත් අර පුරවැසියන්ට තිබූ තමන් පුරවැසියෙක්ව සිටියේදී ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්ව සිටියේදී ලැබුණු සියලුම අයිතීන් ලැබෙනවා. මේ 21 වෙනි සංශෝධනයෙන් සහ පහුගිය 19 වෙනි සංශෝධනයෙන් අයින් කරපු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතිය හැරෙන්නට. ඉතින් ඒක තමයි නීතිය තත්ත්වය. ඒකට අදාළ වෙන්නේ නැහැ මම සිංහල කතා කරනවා. මම ඉස්කෝලේ ගියා ලංකාවේ ඒ කතන්දර. ඉතින් ඒන අනුව බොහොම පැහැදිලි ඩයන කොයිම වෙලාවකවත් කියන්නේ නැහැ මේ කතාව. ඩයන වෙන වෙන වැල් වට ආරම්භ කිය තවමත් නිරුපද්‍රිතව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඉන්නවා. මේ නීතිය හොඳටම දන්න රනිල් වික්‍රමසිංහත් ඇයව විධායකයේ තියාගෙන ඉන්නවා. ඔව් රනිල් වික්‍රමසිංහට ඇයව පාර්ලිමේන්තුවෙන් ඉවත් කරන්නට අයිතියක් නැහැ මම දන්න විදිහට. නමුත් බොහොම පහසුවෙන් රනිල්ට මේ ප්‍රශ්නය ක්ලියර් වෙනකන් එක්කෝ ඩයන තමන් නිවැරදි කියලා ඔප්පු කරනකම් ඩයනව ඇමති මණ්ඩලෙන් බොහොම පැහැදිලිව අයින් කරන්න පුළුවන්කම තියෙනවා. ඩයනට තමන් නිවැරදි නම් තමන් ඔය කියන කතන්දරේ හරි නම් එයා පුරවැසියෙක් කියලා හිටිය පුරවැසි භාවය අත්හැරිය කියනවා නම්
බොහොම පහසුවෙන් කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒක තමයි එංගලන්තයේ හෝම් ඔෆිස් එක. එහෙම නැත්නම් අපි කියන්නේ ලංකාවේ ඉමිග්‍රේෂන් එක වගේ. ලියුමක් නිකුත් කරනවා තමන්ගේ ඉල්ලීම මත. මට ඒ කියන්නේ මගේ සම්බන්ධව නම් මට ඉල්ලන්න පුළුවන්. ඩයන සම්බන්ධ ඩයනට ඉල්ලන්න පුළුවන්. ඒකට අයදුම් කරන්න පුළුවන්. බොහොම පොඩි ගාණක් ගෙවන්න තියෙන්නේ පවුන් 200ක් වගේ. කරාම ඉමිග්‍රේෂන් එක ලිපියක් දෙනවා. මොහු හෝම අය බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්ද? එහෙම නැත්නම් පිරිමියෙක්ද? බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ද නැද්ද කියන එක. මේ ලිපිය ලෝකේ ඕනෑම රටක් තානාපති කාර්යාලය පිළිගන්නවා. එහෙම නැත්නම් ඕනම රජයක් පිළිගන්නවා. ඒ ලිපිය මූලික කරගනිමින් තමයි ඒ පුද්ගලයා මේ රටේ රැඳී ඉන්නව නම් හෝ විදේශ රැඳී ඉන්නව නම් වෙනත් රටක පුරවැසිභාවයේ සම්බන්ධ කටයුතු සිද්ධ කරන්නේ. ඒක තමයි නීතිය. අපි මේ ලංකාවත් මේක පිළිගන්නවා. අපි මෙහි ජීවත් වෙන අයට ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී මේ ලිපිය භාවිතයට ගන්නවා. මේ ලිපිය ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවා. ඉතින් ඩයනට පුළුවන් බොහොම පහසුවෙන් තමන් නිවැරදි නම් මේ ලිපියක් අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට හෝ අර චොකා මල්ලිට හරි චොකා නායකයාට හරි ඉදිරිපත් කළා තමන්ගේ නිවැරදිභාවය ඔප්පු කරන්න. නමුත් ඇයට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මොකද ඇය තවමත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක්, බ්‍රිතාන්‍ය ගුවන් බලපත්‍රයේ ධර්මින් හොරට ලංකාවේ රැඳී ඉන්න කාන්තාවක්. ඒ නිසා තමයි මම කියන්නේ මේ වගේ දේවල් වලට රටක් විදියට විරුද්ධ වෙන්න ඕන. මේවා නොසලකා හැරලා එහෙම නැත්නම් මේවා ගණන් නොගෙන මේවා නම් මොන බොහොම සුළු කාරණා, මේවා මොනවද, මේවට කතා කළ වැඩක් නැහැ කියලා අපි හිතනවා නම් ඒකම තමයි මේ ලංකාවට අත් වෙලා තියෙන මීරණම අත් වෙන්න හේතුව. විදේශීය කාන්තාවක් නීතිරෝධීව ලංකාවේ විධායකය සහ විවස්ථාදායකය නියෝජනය කරමින් ලංකාවේ නීති සකසනවා, ලංකාවේ මහජන මුදල් භාවිතා කරනවා, ඊට අමතරව ඒකෙන් ප්‍රතිලාභ ලබනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගොඩක් සිද්ධ වෙනවා නීති විරෝධීව. ලංකාවේ මිනිස්සුත් අනේ ඕනම් මොනවද මේ වෙන අපරාධවල හැටියට. මේ ටිකම තමයි අපි ගෝඨාභය රාජපක්ෂ ගැනත් කිව්වේ. මේ ටික මේ විදිහටම කිව්වා. කවුරුත් ඒ වෙලාවේ ගණන් ගත්තේ නැහැ. අද ඒ ගෝඨාභය රාජපක්ෂ කරලා ගිහිපු විනාශය හොඳටම ඇති මේ රටට. අපි කිව්වා ජනාධිපතිවරයා වෙන වෙලාවේ, ජනාධිපතිවරයා විදියට පත් වෙන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ දිත්තපුර වැසියෙක් ඔහු ඒක අයින් කරගෙන තිබුණ නැහැ. ඒ වෙලාවේ හිටපු මැතිවරණ කොමසාරිස්වරයාත් ඒක නොසලකා හැරියා. ඔහු ලෝකේ හොඳම රාජ්‍ය සේවකයා වගේ පෙනී හින්න උත්සාහ කරාට ඉතින් ඔහුගේ වගකීමත් ඔහු ඒ වෙලාවේ පැහැරහැරලා තියෙනවා. ඩයන ගමගේ සම්බන්ධවත් ඔහුගේ වගකීම ඔහු පැහැරහැරලා තියෙනවා. ඉතින් මේ ඔප්පු වෙලා තියෙන වෙලාවත් මේ වගේ මිනිස්සුන්ව පාර්ලිමේන්තුවේ එළවන්න, එහෙම නැත්නම් ඔවුන් වෙනුවෙන් නීති ක්‍රියාත්මක කරන්න මේ රටේ මිනිස්සු එකතු වෙන්නේ නැත්නම් පාලකයා කොහොමත් ඒ සම්බන්ධව කටයුතු කරන්නේ නැහැ කියන එක මම හැමෝටම මතක්. ඒක තමයි රනිල් වික්‍රමසිංහ අච්චර සැහැල්ලුවට ඒව අරගෙන විහිළු කළා, ඒක ප්‍රශ්නය අමතක කළා දාන්න උත්සාහ කරන්නේ.